එකක් ඉවර සූත්‍ර ටික බලන්න ඕනේ පින්වතුනි. දේශනාව ට්‍රාන්ස්ලේෂන් එකක් සම්යුතනිකාය එහෙම බික්කු බෝධිසවයමාංශගේම හොඳ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා. ඒකේ පිටක් අරන් ඒක පොඩි මම දැන් ඒ කාලේ ඔය දැන් මට ඔය ඇප්ලයි කරන්න ක්‍රමයක් තිබ්බා. දැන් මමත් ඔය දැන් ඔය සූත්‍රයක් කියවුවට එදා ඉඳන් ඔක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරනවා. ඉතින් ඉස්සරම ඔය මහාස්ති පදෝපන සූත්‍රය. ඒකේ ධාතු වශයෙන් බලන හැටි ඔහම තියෙනවා. පර්සෙප්ෂන් සේම නිකන් පර්සෙප්ෂන්ස් හැටියට මගේ නෙමේ කන්සෙප්ට් එකක් හැදෙන හැටි. නිකන් ගයක් වුණත් අපි බ්‍රික්ස් උය අරම වෙන් කරාම ඒක නෑනේ මොනවත්. හැබැයි ඔක්කොම එකට තිබ්බම එනවා අයිඩියා එකක් මේක ගේ කියලා. ඒ වගේ අපේ ඇඟයි. දැන් මේවා අපි දකින්න ඕනේ කවරි බනිනකොට අර ඒක හිතන්න ඕනේ මේ මස් ඒ වෙලාවේ හිතෙන් බලාගෙන ඉන්න ඕනේ බනින වෙලාවේ. ඒක ශබ්දයක්. එහෙම කල්පනාවෙ ඉන්නකොට ඒ බනිනවා කියලා එන්නේ නෑ පින්වතුනි. ඒ වෙලාවට තමයි ෆීල් වෙන්නේ ඒක. හරියට. කෑමක් රස කෑමක් කනකොට ඒවා මිනී කරු. ඒ රස විඳින්නේ ධර්ම රසයයි විඳින්නේ. તો ඒක රිප්ලේස් කරන්න පුරුදු වෙනකොට අර කූල් මයින්ඩ් එක ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සූත්‍ර ප්‍රැක්ටිකලි ඉතින් එක නැන්ද කෙනෙක් මට හිටියා. මාව බාර දීලා ගියා ඔය සවුත් ඇෆ්‍රිකා වලින් ආවන් පස්සේ මේ තාත්තා නැන්දට. ඉතින් නැන්ද මාව අර මොකද්ද මාලිගාවට ගෙනියලා පාස් එකකින් මම අර ලයින් එක දැකලා මට ආසුණා ආයි ලයින් එක කියන්න. ඉතින් ආවන් පස්සේ මට අර ඒ කාලෙත් නියම් මොකක් හරි නියම් දැනුණම හිත ඇතුලෙන් ඒක කරනවා. ඉතින් මට දැනුණා ආයි යන්න කියලා. ඉතින් ඒ කාලේ අර එල්ටිඩි ප්‍රශ්නයි මම නැන්දට කිව්වා මං ආයි යනවා කියලා. ඉතින් ඇයි මේ ඊයේ ගියා ඇයි ආයි යන්නේ? ඉතින් නැන්ද සාමාන්‍යයෙන් හරියට කේන්ති යන කෙනෙක්. එයා මට බැනගෙන බැනගෙන ගියා. දැන් මං වැඩි ඒගොල්ලන්ත් එක්ක හිටියේ නෑ මේ පාර තමයි හිටියේ. ඉතින් බැනගෙන බැනගෙන ගියාම අර මම අර වෙලාවේ අර මහස්තිපදවන සූත්‍රයේ කියවපු කොටස මේක කොහොමද ධාතු වලින් හැදිලා තියෙන ඇටි ඒක කල්පනාවේ තියාගත්තේ. ඉතින් නැන්දා බැලුවා මං ගලක් වගේ ඉන්නවා. එදා තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි නැන්දා මට බැන්නේ. ඒ තමයි මේක හරියට කරොත් මහ දැන් මම ඕක කියලා සමාජ කට්ටිය මහත්තුරුත් එක්ක කරලා තියෙනවා. ඒ කියන්නේ මහත්තයා බන්නේකොට නෝන කුස්සියද කොයිද අර ධාතු වශයෙන්. ඉතින් කොච්චර දෙයක් දෙතර මහත්තරත් හයියක් වෙනවා. හැබැයි හිත ඇතුලින් බැන බැනින් එක වැරදි. ඒ කියන්නේ ඒ ভাইබ්‍රේෂන්ස් එක පේනවනේ දැනෙනවා. අපි හිතුවට ඒවා හංගන්න පුළුවන් කියලා බෑ. ඒක අර මෙහෙම කෙනෙක් දිහා බැලුවම අර බල්ලොත් බලන්නේ අපේ දිහා බලනවනේ මෙයා. ඒ අර ඒ වගේ මිනිසුන්ටත් ඉවක් තියෙනවා මිනිස්සු දැක්කම. අපි තනියම කරන දේ හංගන්න බෑ. ඒ හිතන ভাইබ්‍රේෂන්ස් මේ තමන්ගේ වටේ දැක කරන්නේ. ගොඩක් විතර පුරුද්ද. දැන් ගොඩක් අය ස්වාමීමාත්‍රය යනවනේ මේ මොනවාද බණ කියන්න මේ මැරෙන කට්ටියනකොට මැරෙන වෙලාවට අඬ ගහනවනේ ස්වාමීමාත්‍රලා. අමම එකපාරයි යවුනේ මට ඒ ස්වාමීමාත්‍ර කෙනෙක් ගාව ඉඳලා මාත් ගියා ඒ වෙලාවේ. ගොඩක් විතර යතුරු කැරල්ලමත් කල්පනා වෙනවා. බැංක account එක මෙහෙ තියෙන එහෙම තියෙන. ඒ කියන්නේ එක්කෝ මොන හරි ළමයිගේ සෙටල් කරපු නැතියක් හරි අර නිතරම මයින්ඩ් එක වැඩ කරන නිමිත්තක් තමයි ගොඩක් විට. දැන් ඔය මං කිව්වේ අර විදියට ෆේස් කරා මම හැබැයි හැමදාම වඩන කමටහන ඒ වෙලාවට ආවේ. ඒ හැමදාම මම මේ බඩියක ඇතරම මැරෙන වගේ වැඩක් කරනවා මැරෙන්න ඉස්සෙල්ලා. දැන් මේ ප්‍රොසෙස් එකේ කරන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මරලා දානවා. මේ මුළු මේ මාර්ගයේම කරවන්නේ ඇතර පොඩ පොඩ. අපි මොනවත් එක එක අරමුණු භුක්ති විඳින්න නැතුව ඒවා මෙහෙම මගරිනවා කියන්නේ මැරෙනවා වගේ දෙයක්නේ. හැබැයි ජීවතුන් අතර ඉද්දි එතකොට මැරෙනවා කියන සිදුවීම වෙනකොට තමන් එකත් එක අයිඩෙන්ටිෆයි වෙන්නේ නෑ. ඒක රහතන් වහන්සේ කෙනෙක් තමයි ඒකේ පිනකල් එක. ඉතින් ගොඩක් විට දැන් මහත්තයා දැන් මෙහෙම හිතන්නේ මුලට මගේ සීලේ පැත්තෙන් මොන හරි මේකක් තියනවාද කියලා. ඒ කියන්නේ මොන හරි සෙල්ලමට හරි බොරු කියන හැබිට් එකක් තියනවාද? මම මීටින් එකකට ගිහිල්ලා කියලා හරි කියනවාද කට්ටිය? දැන් මට එහෙම මාතුරු හම්බ වෙනවා. ඉතින් අර ඒගොල්ලන් සමහර මහා පරිමාණයේ ලොකුවට කරනවා. ඇතර ගොඩ හොඳයි ඒගොල්ලන් හොඳ පොටෙන්ෂල් තියෙන හොඳ කට්ටිය. හැබැයි අද කාලේ හිතෙන්නේ නැහැ මේ රාහුල කුමාරට පළවෙනිට දුන්න උපදේශය තමයි බොරුවටවත් මේ සෙල්ලමටවත් බොරු කියන්න එපා කියලා. ඉතින් දැන් මේක අපිට ගොඩක් කරන්න පුළුවන් අවස්ථා එනවා අද යුගයේ. ඔෆිසර්ස් වල තැන් වල රිලේෂන්ස් ලා අතර මොකක් හරි මොනවාද කියන්නේ ඉන්ෂුරන්ස් මේකක් එනකොට ටක් ගාලා ඒක ක්ලේම් කරගන්න මේ අර මොන හරි අන්නේ අවස්ථාවලි තමයි ධර්මයේ යන කෙනෙක් හැටියට කොන්ද කෙලින් දැන් එක්ක වීසා එක සම්බන්ධව මොකක් හරි මෙන්නට. හැබැයි තින් ඒ මේ වීසා එක හම්බේ. හැබැයි තව වීසෙකුත් ඒ ගම්ම හම්බේ. පංචසිල් එහෙම කැදිකින යනකොට මනසට ඒක වද දෙන එකක් වෙනවා පින්වත්නි. තව ණය වෙලා මෝගේජ් එක කියන්නේ මොනවාද ඒ ඔක්කොම සයිකලොජිකලි බලපාන ඒ වලින් නිදහස් වෙලා තියෙන මේකට එන්න ඕනේ මහත්තය. ඒ කියන්නේ දැන් ඒ වගේ ඒවා. එතකොට ඒකට ප්‍රිපෙයර් වෙනවා. ඔය මරණයට ප්‍රිපෙයර් වෙනවා. තමගේ ලයිව්ලිහුඩ් එක පියුරිෆයි කරන පැත්ත. ওই ටික තමයි දැන් ඔහොම ඉන්නකොට කෙරෙන්න ඕනේ.
ඒවගේම තමන්ගෙන් වැරදි දැන් තමගේ වයිෆ් හස්බන්ඩ් වැරදි කරන්න පුළුවන් වැරදි කියන්නේ අපිට ඒවලම් කන්ට්‍රෝල් කරන්න බෑ හැබැයි අපි වග බලා ගන්නවා වැරද්ද නොකර ඉන්න සමාව දෙනවා ඒක අපිට කරන්න පුළුවන් එකක් අපි ක්වොලිටිස් හදා ගන්නවා යාව තියෙන විදිහට බාර ගන්නවා තව වෙන විකල්ප හොයන්න යන්නේ ඒක තමන්ගේ ඇතුළ සතුටුයි තමන් මේ ඉක්මනටම తాවකාලික සොලියුෂන්ස් වලින් ඒ වෙලාවට වුණාට ඊට පස්සේ අර හිත ඇතුළ පොඩ පොඩ දුක් වෙන තත්ත්වයක් දැන් සීලේ තමයි විශේෂයෙන්ම ඔය පැත්තෙන් රාජකාරි පැත්තෙන් මේ දෙමෝපිය අනිත් එක තමයි very important දෙමෝපියන්ව හිත්‍රිද්වන් නරකයි ඒක පරිස්සම් වෙන්න ඕනේ දෙමෝපියන්ව පුළුවන් තරම් මට දෙමෝපියන්ව පුළුවන් තරම් මේ පුළුවන් තරම් නෙමෙයි උපරිම විදියට ඒගොල්ලන්ව සතුටෙන් තියාගන්න බලන්න ඕනේ කියන්නේ සතුටු කරන්න බලන්න ඕනේ සතුටු වෙනවද කියන එක අපේ control එකේ නැහැ නේ කාගවත් අපේ intention එක motive එක තියෙන්න ඕනේ අනිත් එක තමයි අනිත් අය වුණත් වටපිටාවෙ ඉන්න අය වුණත් හැබැයි ඒගොල්ලන්ව සතුටු කරන්නේ අලුත් කර්මයක් කරගෙන ඒ කියන්නේ සිල් කඩාගෙන ඒගොල්ලන් වෙනුවෙන් හරි බොරුවක් කියලා හරි මෙන්න දෙයක් කළා නෑ ඒක අපිට විඳින්න වෙනවා තනියම